ප්‍රජෙක්ට් එකේ 30 වෙනි වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ ප්‍රොඩක්ට් එකට අදාළව පොප්අප් එකක් කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ද ඇඩ් කරගෙන අපි මේ විදිහට ප්‍රොඩක්ට් එක ගාවට යනකොට ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ඇටිලා පොප්අප් එකක් වෙන විදිහට කොහොමද අපි ඒක ඩිසයින් කරගන්නේ කියලා තමයි 30 වෙනි වීඩියෝ එකේදී අද අපි කතා කරන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට ඇඩ් කළ මේ පොප්අප් එක අපි ඇඩ් කරගෙන තියෙන්නේ ප්‍රොඩක්ට් එකට අදාළව ඩේටාබේස් එක හරහා. අපි ඩේටාබේස් එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක තමයි අපි මේ විදිහට ප්‍රොඩක්ට් එක ගාවට යනකොට අපිට පෙන්නන්නේ. දැන් අපිට මෙතන පේනවා ප්‍රොඩක්ට් ඩීටේල්ස් කියලා, ද iPhone news කියලා ඒ ඩීටේල්ස් ටික තියෙනවා. අපි දැන් කියලා බලමු ඩේටාබේස් එකේදී ඒක කොහොමද පේන්නේ කියලා. කාඩ් එකේදී අපිට පෙන්වන ඩිස්ක්‍රිප්ෂන් එක අපිට මෙන්න මේ විදිහට ඩේටාබේස් එකේදී බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි ඩේටාබේස් එකේ ප්‍රොඩක්ට් ටේබල් එකේ ඩිස්ක්‍රිප්ෂන් යටතේ තමයි අපි මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ඩේටාබේස් එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක තමයි අපිට කාඩ් එකේදී පෙන්වන්නේ. මෙන්න විදිහට අපිට බලන්න පුළුවන් ද iPhone is smart phone made by Apple කියලා. ඒ අපි එතන මේ කාඩ් එකේදී ඇඩ් කරලා තිබ්බ ඩිස්ක්‍රිප්ෂන් එක මෙන්න විදිහට අපි ඩේටාබේස් එකට කලින් ඇඩ් කරලා තිබ්බ ඩිස්ක්‍රිප්ෂන් එක තමයි අපිට කාඩ් එකේදී පෙන්වන්නේ. card.php ෆයිල් එකේදී මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් pop-up එක ඇඩ් කරගන්න තියෙන කොටස. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට දාලා ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක pop-up එකක් විදිහට ඇඩ් වෙන කොටස මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක අපි මේ image එක ගාවට යනකොට තමයි මේ pop-up එක ඇඩ් වෙන්නේ. එතකොට අපිට මෙතනින් span එකක් use කරලා මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන span එකක් use කරලා තියෙනවා. එතකොට php script එකේ දාලා තියෙන ප්‍රොඩක්ට් data වල description එක අපිට දෙන්න කියලා මෙන්න මේ විදිහට product data වල තියෙන description එක දෙන්න කියලා තියෙනවා. ඒ වගේම title එක හැදියට product details කියලා අපි දැක්කයි දැන් යනකොට මුලින්ම product details කියලා වැටෙනවා. ඊට පස්සේ තමයි description එක add වෙන්නේ. ඒකට product එකෙන් product එකට description එක වෙනස් වෙනවා. Apple phone එකක් වෙන්න පුළුවන්, Samsung phone එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට product එකෙන් product එකට description එක වෙනස් වෙන ඉඳලා PHP script එකක් දීලා database එක හරහා මෙතනදී description එක අරගෙන තියෙනවා. ඒ වගේම card.php ෆයිල් එකේ අවසානයේ අපි මෙන්න මේ විදිහට pop-up එකට අදාළව කෝඩ්ස් ටික ඇඩ් කරගෙන තියෙනවා මේ කොටස් ටික. ඒතර ඒක හරහා තමයි pop-up එක වැඩ කරන්නේ.